අයිබෝවන් ඔබ රාත්‍රී 9:30 ITN ප්‍රවෘත්ති සමගින් මම චරිත දනංජය බමුණු හේන්ද්‍ර මම දිමුතු ඒකනායක මඬවල මුලින්ම අවධානය ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත ජනපති මෙහෙවර ඇගයුමට චන්ද පෙට්ටි හෙට උදෑසන සිට චන්ද මධ්‍යස්ථානවලට රොයල් පාක් ඝාතනයේ විත්තිකරුට දුන් ජනපති සමාවට එරෙහිව අධිකරණයට පෙත්සමක් මැතිවරණ නීති උල්ලංඝනය කරන්නන්ට එරෙහිව නීතිය අකුරටම න්‍යෝන් තරුවන් සිටින පවුල් 69ක් වෙනුවෙන් මුදල් ත්‍යාග පිරිනැමීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ සිදු කෙරුණා ඒ ජනාධිපති මන්දිරයේදී න්‍යුන් දරුවන් තුන් න්‍යුන් දරුවන් සහ පස් න්‍යුන් දරුවන් සිටින පවුල් 69ක් වෙනුවෙන් එම දරුවන්ගේ ඉදිරි අභිවෘද්ධිය සඳහා පිළිවෙලින් රුපියල් ලක්ෂ 10 ලක්ෂ 20 සහ ලක්ෂ 25 බැගින් වූ මුදල් පරිත්‍යාග ජනාධිපතිතුමා අතින් සිදු කෙරුණා. න්‍යුන් දරුවන් ලැබීමට තරම් වාසනාවන්ත වූ එහෙත් එම දරුවන් හදා වඩා ගැනීමේදී ආර්ථික දුෂ්කරතාවලට මුහුණ දුන් පවුල් සඳහා මූල්‍ය අනුග්‍රහය දැක්වීමේ වැඩසටහනක් මීට පෙර ජනාධිපති කාර්යාලය යටතේ ක්‍රියාත්මක වුණා. ඒ අනුව දිවයිනපුරා සිටින න්‍යුන් දරුවන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් මෙවන විට විශාල මුදලක් පිරිනැමීමට කටයුතු කර තිබෙනවා. මේ අතර දැයේ දරුවන් සුරැකීම වෙනුවෙන් ජනාධිපතිතුමා මේ වසරේ ලෝක ළමා දිනයට සමගාමීව විශේෂ භාර අරමුදලක්ද ක්‍රියාත්මක කළා. එම අරමුදල සඳහා ප්‍රතිපාදන සැපයීම වෙනුවෙන් දිරිදරු සම්පත නමින් නව ලොතරැයියක් හඳුන්වා දීමද ජනාධිපතිතුමාගේ අතින් සිදු කෙරුණා. ජාතික ලොතරැයි මණ්ඩලය මගින් හඳුන්වා දුන් මෙම ලොතරැයියේ පළමු ටිකට් පද අලෙවි කෙරුණේ ජනාධිපතිතුමාටයි. මෙම ජාතික වැඩසටහන්වලට සමගාමීව ජනාධිපතිතුමා වෙත සිය කාර්ය මණ්ඩලයේ උපහාරය පිළිගන්වමින් සේවා ප්‍රසාදිනී නමින් වැඩසටහනක්ද අද ජනාධිපති මන්දිරයේදී සංවිධානය කර තිබුණා. මහජන සුභසිද්ධිය වෙනුවෙන් සුවිශේෂී සහ සාර්ථක ව්‍යාපෘති රැසක් ක්‍රියාවට නැංවීම ඇතුළු රට සහ ජනතාව වෙනුවෙන් ජනාධිපතිතුමා ඉකුත් පස් වසර තුළ ඉටු කළ කාර්යභාරය අගයමින් විශේෂ උපහාර තිළිණයක් ජනාධිපතිතුමා වෙත පිළිගැන්වුණේ ජනාධිපති ලේකම් උදේ ආර සෙනවිරත්න මහතා අතින්. ජයන්ති සිරිසේන මැතිණිය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. සුපිරිසිදු රාජ්‍ය පාලනයක් යන්න වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම අර්ථවත් කළේ වත්මන් ජනාධිපතිතුමා බවයි ජනාධිපති ලේකම්වරයා මෙහිදී කියා සිටියේ. තුමා තරම් සමාජයේ මිනිසුන් අතර නිඳා පහසයට ඒ වගේම ගැරහීර වලට නොයෙකුත් චෝදනා වලට මෑත කාලේ ලක්ුණ නායකෙක් නැති තරම් ඒ සියල්ල ඉතාමත්ම උපේක්ෂාවෙන් ඉවසීමෙන් නිහතමානීව ඒවට මුහුණ දෙන්න තරම් ආත්ම ශක්තියක් සහ ඒ ශ්‍රේෂ්ඨ ගතිගුණයක් එතුමාට තිබුණා කියන එක මම හිතන්නේ අපි මෙනෙහි කරන්න ඕන මෙවැනි දේවල් මීට පෙර ඉතිහාසයේ සිදු වුණා නම් කොයි ආකාරي ප්‍රතිඵල ලැබුණාද කියන එක ගැන සමුන්නාසල හොඳාකාරම දන්නවා විශේෂයෙන් 19 වෙනි සංශෝධනයේ පිළිබඳව නොයෙකුත් මතිමතාන්තර තිබුණත් ඒ සංශෝධන තුළින් තමන්ගේම බලතල සීමා කරගෙන තමන්ගේම දුර කාලයේ අඩු කරගෙන මේ රටට ලබා දුන්නේ ආදර්ශය මම හිතන්නේ මේ ලෝකේ කිසිම රාජ්‍ය නායකයෙක් නොකරන සුවිශේෂී කාරණයක් බව විශේෂයෙන් සඳහන් කරන්න ඕන. ඒ තුඩි මේ රටේ සමාජයට මේ රටේ ජනතාවට මේ රටේ දේශපාලඥයන්ට අත්දැකීමක් ලැබුණයි කියන එක අපි ආයුබෝවන් පිළිගන්නවා. අනිද්දා පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා සියලු කටයුතු මේවන විට සූදානම් කෙරෙමින් පවතිනවා. නිසි සැලැස්මකට අනුව ඡන්දපෙට්ටි ප්‍රවාහනය සිදුවන බවයි තේරීම් බහර නිලධාරීන් කිහිප දෙනෙකුම ප්‍රකාශ කළේ. ඡන්දය ගණන් කිරීම සඳහාද නිවැරදි වැඩපිළිවෙළක් සකස් කර තිබෙනවා. මහනුවර දිස්ත්‍රික්කයේ ඡන්ද දායකයන්ගේ සංඛ්‍යාව 11,118ක් මෙම ඡන්දය ප්‍රකාශ කරන මධ්‍යස්ථාන ඡන්ද පොළවල් තිබෙනවා 835ක මේ සඳහා රජයේ නිලධාරීන් දැනට පත් කරලා තියෙනවා 13,960ක පමණ ප්‍රමාණයක් මේ ප්‍රමාණය 14,000 ඉක්මවයි කියලා හිතනවා ඉදිරියේදී ඡන්ද ගණන් කිරීම මධ්‍යස්ථාන 110ක් පිහිටලා තියෙනවා 110න් මධ්‍යස්ථාන 35ක් තැපැල් ඡන්ද ගණන් කිරීමටත් සාමාන්‍ය ඡන්ද පොළෙහි සිට ලැබෙන ඡන්ද ගණන් කිරීමට
මධ්‍යස්ථාන 75ක් පිටවලා තියෙනවා. දැනටමත් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සිට ඡන්ද පොළ වලට යාමට අවශ්‍ය ඡන්ද පෙට්ටි සහ භාණ්ඩ ලිපි ලේඛන රැගෙන ගොස් තිබෙනවා. අපේ දිස්ත්‍රික්කයේ ඡන්ද කොට්ටාස 540ක් පවතිනවා. ඒ වෙනින් අපි ඡන්ද මධ්‍යස්ථාන 644ක් සංඛ්‍යාවක් අපි පාත්තු ලබනවා. ඡන්ද මධ්‍යස්ථාන කරා ලබා දිය යුතු සියලුම ඡන්ද පෙට්ටි ඇතුළු ලිපිකින් මේ සූදානම් කරගෙන පවතු ලබනවා. මෙවර අපි ඡන්ද ගණන් කිරීම කටයුතු සිදු කරලා පාත්තු වලට විද්‍යාපීඨයේදී මේ විදිහට අපි සියලු කටයුතු ඒ වෙනුවෙන් සූදානම් අවසන් කරගන්නේ. අපි බලාපොරොත්තු ලබනවා 16 දා යැපත ඡන්ද ගණන් කිරීම කටයුතු අපස්සරු පහේ පහර ගන්න පුළුවන්. ඒ වගේම ඡන්ද මධ්‍යස්ථාන වලින් ඡන්ද පෙට්ටි ලැබෙන පසු බලාපොරොත්තු වන පස්සරු 7 වෙනි විට සිසු ගණන් කිරීම මධ්‍යස්ථාන වලත් ගණන් කිරීම වාරපු ලබනවා. අනුරාධපුර ප්‍රදේශයේ ජනාධිපති වරණේ සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සම්පාදනය කරලා සැරසුම් කරලා තියෙනවා. ඡන්ද මධ්‍යස්ථාන 634 දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක වෙනවා. මෙතරන බල ප්‍රදේශ 7ක 16 වෙනිදා ඡන්දේ ආරම්භ කරලා ඡන්දේ පවත්වලා ඉවරනාම ඡන්ද පෙට්ටි සියල්ලම මධ්‍යම විද්‍යාලයට රැගෙන ආවට පස්සේ ගණන් කිරීමේ කටයුතු සෝදාන වෙනවා. ගණන් කිරීමටත් අදාළ සියලු කටයුතු මේ වන විට සංවිධානය කරලා තියෙනවා. ප්‍රතිඵල නිකුත් කිරීම කොච්චර කාලයක් रात्रि हतरण කොළඹ DSN නායක විද්‍යාලයේ රාජකීය විද්‍යාලයේ ආරම්භ කරන්නට අවශ්‍ය කටයුතු සංවිධානය කරමින් ඉන්නේ. මෙම මැතිවරණයේදී අපි සමස්තයක් හැටියට කොළඹ දිස්ත්‍රික්කයේ නිලධාරීන් 26,000ක් පමණ රාජකාරී යොදවනවා. ඒත් එක්කම ස්ථාන ගණන් කිරීමේ ශාලාවල් 169ක ගණන් කිරීමේ කටයුතු කරන්නට බලාපොරොත්තු වෙනවා. හත්වන විදායක ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීම සඳහා අනිද්දා පැවැත්වෙන ජනාධිපතිවරණයේ නිල ප්‍රතිඵල ලදසනින් එසනින් විකාශය කිරීමට ස්වාධීන රූපాయనిය කටයුතු දා තිබෙනවා. දදහස් 19 ජනාධිපතිවරණ විශේෂ මැතිවරණ විකාශය Fast and Independent පළමුව සහ ස්වාධීන යන්න තේමාකරගත් මෙම ජනාධිපතිවරණයේ විකාශන කටයුතු අනිද්දා පෙරවරු 7ට ආරම්භ කරනවා. ජනාධිපතිවරණයේ නිත්‍ය අවරණාධිපති මෙන්ම ශ්‍රී ලාංකීය ජනබලය හසුරවන ටෙලිවිෂන් අවරණාධිපති ලෙස ස්වාධීන රූපවාහිනිය මෙම ප්‍රතිපල විකාශය සඳහා අවශ්‍ය කටයුතු මේ වෙනි විටත් සම්පාදනය කර තිබෙනවා. පසුගිය ජනාධිපතිවරණවල ප්‍රතිපල විශ්ලේෂණයක්ද මෙහිදී සිදුවනවා. ස්වාධීන සහ ලොකු වගකීමකින් ඒ නිසා අපිත් දැන් බලාගෙන ඉන්නේ ඡන්ද ප්‍රකාශ කරලා ඉවරයි. දැන් තීරණය ලදසැනින් अतिताक्षणिक उपकरण भावित प्रतिपल विकास गिने जनाधिपति वरण विशेष विकास फास्ट एंड इंडिपेंडेंट ජනාධිපතිවරණයේ නිහඬ කාලය තුල නීති උල්ලංඝනය කරන්නන් වීඩියෝගත කර ඔවුන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව පොලිසිය අවධාරණය කරනවා. නිහඬ කාලය ප්‍රතිඵල නිකුත් වීමෙන් අනතුරුව සතියක් පුරා ක්‍රියාත්මක බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා අද පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ. 13 වෙනිදා මධ්‍යම රාත්‍රියෙන් මේ ජනාධිපතිවරණයට අදාළ නිහඬ කාලය आरंभ होना प्रतिपाल प्रकाशेट पत्करलात सतियाक गतवेनतुरु मे निहंड काले बलपवेत्तेनो मे अनुव अपि श्रीलंका पोलीसिय वशेन दडी विमसिल्लेन पसुवेनवा नीति उल्लंघनय कलोत् अपि ए पिलिबंदव दडीव कटियुतु करनवा एलेस मे निहंड काले तुलदी प्रचारण कटियुतु सिदु करन तनत्तन्नो अपि वीडियो गत करनो ए वीडियो दर्शन अनुव मे सककरुवान नंदुनागेन ए सैम केनेक्म अत्तडंगुवट अरगेन අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කරනවා කියන දේත් සඳහන් කරන්න ඕන. ඒ වගේම සෑම ඡන්ද පොළ ප්‍රදේශයකටම එකක් බැගින් පවත්වාගෙන යාමට අවසර ලැබී තිබෙන නිවේදිත ශාඛා ඡන්ද කාර්යාල අංක 1 නැමැතියේ මැතිවරණ කාර්යාල වර්ගය 14 වෙනිදා මධ්‍යම රාත්‍රියෙන් ඒ කාර්යාල පවත්වාගෙන යාමට තිබූ හැකියාවත් අහිමි වෙනවා.
ජනාධිපති වරණාපේක්ෂකින් හා දේශපාලන පක්ෂ නියෝජිතින් මැතිවරණ කොමිසම වෙත අද කැඳවා තිබුණා. එම කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඇතුළු නිලධාරීන් හා මෙම පිරිස අතර ජනාධිපති වරණයට අදාළ කරුණු කීපයක් සාකච්ඡා කෙරෙනු අතර එම හමුවෙන් අනතුරුව ඊට සහභාගී වූ කීප දෙනෙකු මෙලෙස මාධ්‍යට අදහස් පළ කළා. මේ මැතිවරණය අපේ රටේ තිබුණු මැතිවරණ අතරින් ඉතාමත්ම සාමකාමී මැතිවරණයක්. රජයේ නියෝජනය කරන සංධානයේ අපේක්ෂකගේ පැත්තෙන් කිසිම ප්‍රචණ්ඩත්වයක් නැහැ. ඒ කියන්නේ එකම සිදුවීමක්වත් සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ නියෝජනය කරන අපගේ සංධානයේ පැත්තෙන් සිදු වෙලා නැහැ. මම ඉතාම ආඩම්බර වෙනවා මේ රටට අපි යහපාලනය හඳුන්වා දුන්නා. මේ රටේ නීති ආධිපත්‍ය තහවුරු කරා. ඒ වගේම මේ වගේ ඉතාම තීරණාත්මක මැතිවරණයකදී රටේ නීතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධව මම විශ්වාස කරනවා අපිට විශාල ජයග්‍රහණයක් ලබා ගන්න පුළුවන්කම ලැබුණා. රජයේ පැත්තෙන් කිසිම ප්‍රචණ්ඩ ක්‍රියාවක් අපි වාර්තා නොකිරීම නිසා. ඒ වගේම අද මැතිවරණ කොමිසම සමග කරපු සාකච්ඡාවේදී ඉදිරි දින දෙකත් මේ විදිහටම ආදර්ශමත්ව කිසිම බරපතල සිදුවීමකින් තොරව පවත්වාගෙන යන්නේ කොහොමද කියන කාරණය ගැන අපි සාකච්ඡා කළා. ඒ වගේම මේ ඇතැම් ආගමික ස්ථානවල ඇතැම් ගෞරවනීය භික්ෂුන් වහන්සේලා මේ නීති රීති කඩ කරමින් ආගමික ස්ථාන පාවිච්චි කරමින් මේ ධාතු ප්‍රදර්ශන ආදී විවිධ ව්‍යාපෘති සංවිධානය කරලා එක් අපේක්ෂකයෙක් ප්‍රවර්ධනය කිරීමට උත්සාහ කරනවා. ඉතින් අත වශයෙන්ම මේක ඊටාම වැරදි වැඩක්. මේ වෙලාවේ මේ විදිහේ ප්‍රවර්ධනය කිරීමේ උත්සව සංවිධානය කිරීම කිසිසේත්ම සුදුසු වන්නේ නැහැ. නීතියට විරුද්ධයි. මේ පිළිබඳව අද අපි පැමිණිලි කරා. රජයේ කිසිසේත්ම නීති කඩ නොකරන වෙලාවේ විපක්ෂය මැතිවරණ නීති කඩ කිරීමට උත්සාහ කිරීම නම් මම හිතන්නේ ඉතාම කඩගාටුදායකයි. මම හිත රටේ පුරවැසියෝ තමන්ගේ ඡන්දය දීමේදීත් ඒක බලන්න වෙනවා. විපක්ෂය මැතිවරණ නීති කඩ කිරීම ගැන තමයි අද සාකච්ඡා වුණේ. අද තිබුණු සියලුම පැමිණිලි තිබුණේ විපක්ෂයට විරුද්ධව. සාමාන්‍යයෙන් මම දැන් වසර ගාණක් තිස්සේ මැතිවරණ කොමිසමේ සාකච්ඡාවට සහභාගී වෙලා තියෙනවා. ඉස්සර නම් හැම වෙලාවෙම පැමිණිලි තියෙන්නේ රජයට විරුද්ධව. නැත්තම් රජයේ නියෝජනය කරන අපේක්ෂක दुरकथन තමන්ගේ ඥාති මිත්‍රාදීන් සමග අදහස් හුවමාරු කරගන්නවා විදේශගතව ඉන්න ශ්‍රී ලාංකිකයෝ ලංකාව ගැන තොරතුරු දැනගන්නේ සමාජ මාධ්‍ය හරහා. ඒ නිසා සමාජ මාධ්‍ය තහනම් කිරීමේකට උත්තරයක් නෙමෙයි. සමාජ මාධ්‍ය සම්බන්ධව වඩාත් හොඳ ප්‍රමිතින් හදාගන්න ඕනේ. ඒ වගේම පෞද්ගලිකව තමන්ගේ අදහස් කියන්න කිසිම කෙනෙකුට බාධාවක් නැහැ. දැන් මමත් මගේ Facebook එක හරහා මගේ අදහස් කියනවා. ඒකේ කිසි බාධාවක් නැහැ. නමුත් Facebook එක හරහා මුදල් ගෙවලා කැම්පේන් කරන්න සුදුසු නැහැ කියන එක තමයි අදහස උනේ. අද මේ ලිපිනේම ජනාධිපති මැතිවරණය සම්බන්ධව ඉතාමත් වැදගත් කරුණු කීපයක් ගත්තා. එවගේම කොමසාරිස්තුමා ගත්ත හොඳ නිර්භීත තීරණයක් තියෙනවා. ඒතුමාගේ මුදල් හරි වේදන් කරලා එළබෙන පලාස සභා මැතිවරණය වහාම ක්‍රියාත්මක කරනවා කියලා එතුමා කිව්වා. ඒත් ඒ වගේම තමයි අර බෝරුකාව සම්බන්ධව කතා කරා. බෝරුකාවේදී මූණ අරගෙන ඡන්දය පාවිච්චි කිරීමේ තැනට එතුමා කතා කරා. අපි එතුමාට ස්තුතිවන්ත වෙනවා. මොකද රෝහලකට ගියාම පිටරට යන්න ගියාම නත් මූණ අරින්න ඕනේනේ තමන්ගේ අනනතය පෙන්වන්න. ඉතින් මේ වෙලාවෙත් මේ ඡන්ද ව්‍යාපාරයේදී ඡන්දය පාවිච්චි කරනවා නම් අනිවාර්යයෙන් මූණ අරලා තප්පර කීපයක් හරි පෙන්නලා ඊට පස්සේ ඡන්දය පාවිච්චි කරන්න ඒ යෝජනාවට පැමිණ. අපි ඒකට ස්තුතිවන්ත වෙනවා. අපිට විශේෂයෙන්ම ඡන්ද මධ්‍යස්ථාන පහක ඡන්ද ප්‍රමාණය අධික නිසා ඒවට පෝලිං තුනක් දාන්න තීන්දු කරා. ඒක සඳහා අපේ පෝලිං ඒජන්ට්ලා දෙන්න වෙනුවට තුන් දෙනෙක් පත් කරන්න කටයුතු කරා. අපිට සම්පූර්ණ මැතිවරණ නීතිය රකින්න විදිය කිව්වා. ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කළ යුතු ආකාරය පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා මෙසේ කරුණු පැහැදිලි කළා. නොවැම්බර් 16 සෙනසුරාදා ඡන්දේ දීමට යන විටදී ඔබේ වළංගු හැඳුනුම් පත්‍ර අමතරව ඔබ සතු ඇති නිල ඡන්ද පත්‍රිකාවද රැගෙන යෑම ඡන්ද පොළ කාර්ය මණ්ඩලයටත් ඔබටත් විශාල පහසුවක් ඇති කරනවා. ඔබගේ නමේ හෝ ඔබගේ ජාතික හැඳුනුම් පතේ අංකය යම් මුද්‍රණ දෝෂයකින් හෝ වෙනත් හේතුවකින් වැරදියට සඳහන්ව තිබුණත් එය ඡන්දේ දීමට බාධාවක් නෙවෙයි. ඡන්දේ පාවිච්චි කිරීමට පැමිණෙන තැනැත්තන් විශාල අවකන්නාඩි හෝ මුහුණු ආවරණ පැලඳ සිටි නම් ඡන්ද පොළ තුලදී අනන්‍යතාවය පරීක්ෂා කරන නිලධාරියාට එම මුහුණු ආවරණ අවකන්නාඩි යනාදිය ඉවත් කර ස්වකීය මුහුණ නිරාවරණය කළ ඉම අත්‍යවශ්‍යයි. තේරීම් බාර නිලධාරීගේ හෝ මැතිවරණ කමිෂන් සභාවේ ලිඛිත අවසරය නොමැති කිසිවෙකුට ඡන්ද පොළ තුල ඡායාරූප ගැනීම හෝ වීඩියෝ කිරීම සම්පූර්ණයෙන්ම තහනම් බව කාරුණිකව දන්වා සිටිනු ලැබේ. ඡන්ද පොළ තුල ජංගම දුරකථන භාවිතා කළ හැක්කේ ජේෂ්ඨ ඡන්දස්ථාන අධිපතිවරයාට හෝ ඔහුගේ අවසරය ඇති නිලධරයෙකුට
චන්දය පාවිච්චි කිරීම සඳහා පෞද්ගලික අංශයේ සේවයේ නියුක්ත තැනැත්තන්ට නිවාඩු ලබා දීම පිළිබඳව ගැටලු ඇති වී ඇති බවට පැමිණිලි ලැබී තිබේ. ඕනෑම චන්ද හිමියෙකුට සකීය චන්දය පාවිච්චි කිරීමට යෑම සඳහා අවම වශයෙන් පය 4ක හෝ 5ක කාලයක් ලබා දිය යුතු බව නීතියේ සඳහන්ය. වැටු අඩු කිරීමකින් තොරව විය යුතුය. එමෙන්ම යම් චන්ද හිමියෙක්ගේ චන්දපොල සේවා ස්ථානයේ සිට සැලකිය යුතු දුරකින් පිහිටාත් නම් එම දුර ප්‍රමාණය අනුව වැටුප් සහිත දිනක නිවාඩුවක් හෝ දින එකමාරක නිවාඩුවක් හෝ දින දෙකක නිවාඩුවක් ලබා දීම අවශ්‍ය වනු ඇත. සමාජ ජාලවල අසත්‍ය ප්‍රකාශ, වෛරී ප්‍රකාශන සහ අපේක්ෂකයන් ප්‍රවර්ධනය කිරීමේ දැන්වීම් සහ නොයෙකුත් සටහන් ඡායාරූප පළවන බව දිගින් දිගටම පැමිණි ලැබෙමින් පවතී. මේ තත්ත්වය දිගින් දිගටම පැවතුනොත් සමාජ ජාල අවහිර කිරීමේ තත්ත්වයකට උවද යෑමට සිදුවන වනු ඇති බවට සමාජ ජාල පරිහරණය කරන්නන්ට දන්වා සිටිනු ලැබේ. ජනාධිපතිවරණයට අදාළව මැතිවරණ කොමිෂන් සභා වෙත පැමිණි 3800කට අධික සංඛ්‍යාවක් ලැබී ඇති බව එම කොමිසම සඳහන් කරනවා. මැතිවරණ නිරීක්ෂණ සංවිධානවලටද පැමිණිලි රැසක් ලැබී තිබෙනවා. පසුගිය 8 වෙනිදා සිට ඊයේ දිනය දක්වා මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණිලි 3821ක් ලැබී ඇති අතර ඊයේ පස්වරු 4න් අවසන් වූ පැය 24 තුල පමණක් ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 92ක්. මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් 83 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසියට ලැබී ඇති මැතිවරණ පැමිණිලි සම්බන්ධයෙන් පුළුල් විමර්ශන ක්‍රියාත්මක බව පොලිසිය පවසනවා. ජනාධිපතිවරණයට අදාළව දිවයිනේ පොලිස් ස්ථාන වෙත මේ වන විට ලැබී තිබෙන සමස්ත පැමිණිලි සංඛ්‍යාව 105ක් වෙනවා. ඒ පැමිණිලි 105ට අමතර වශයෙන් ජනාධිපතිවරණට අදාළ මේ පනතේ තිබෙන නීති උල්ලංඝනය කිරීම 111ක් ලැබිලා තියෙනවා. මේ පැමිණිලි සහ නීති උල්ලංඝනයන් කියන දෙකටම අදාළව අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන්ගේ ගණන 83ක් වෙනවා. නිදහස් මාධ්‍යවේදියෙකු හට අද අලුයම කිසියම් පිරිසක් පහර දීමක් සිදු කර තිබෙනවා. ඒ පිළිබඳවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කරුණු පැහැදිලි කළා. පැමිණිලිකරු නිදහස් මාධ්‍යවේදියෙක්, ඔහුගේ නම ලසන්ත විජේරත්න, හබරාදුව පොලිස් අසමේ මීපේ කියන ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. මේ සිද්ධිය සිදු වෙලා තියෙන්නේ අද අලුයම 2:45ට පමණ. ඔහුට නිවසින් පිටත ශබ්දයක් ඇසිලා ඔහු දොර විවෘත කර බලන අවස්ථාවේදී සැකකරුවන් තුන්දෙනෙක් සිටි බවටත්, ඉන් අනතුරුව එක් සැකකරුවෙක් ඔහුගේ හිසට පිස්තෝලයක් තබා තර්ජනය කළ බවටත්, තවත් සැකකරුවෙක් ඔහුගේ බිරිඳගේ හිසට පිස්තෝලයක් තබා තර්ජනය කර බවටත් ඔහු ප්‍රකාශය ලබා දීලා තිබෙනවා. ඒ නිවසෙන් ප්‍රකාශ දීලා තියෙනවා. ඒ වගේම නිවසේ තිබුණු රූපවාහිනී යන්ත්‍රයකට අලාභ කරලා තියෙනවා. ඒ වගේම සැකකරුවෙකු අත තිබුණු බව කියන කැපෙන ආයුධයක් හේතුවෙන් මේ පැමිණිලිකරුගේ අත තුවාල වී තිබෙනවා. මේ පැමිණිලිකරු දැනට කරාපිටිය රෝහලේ ඇතුළත් කරලා තිබෙනවා. ඔහුගේත් ප්‍රකාශය සටහන් කරලා තිබෙනවා. ඒ වගේම ඔහු ප්‍රකාශ කරන පරිදි ඔහු විසින් ලියන ලද පොතක් සම්බන්ධයෙන් ප්‍රශ්න කරමින් තර්ජනය කර බවටයි ඔහු පැමිණිල්ල සඳහන් වෙන්නේ. සැකකරුවන් කවුරුන්ද කියලා මෙතෙක් අනාවරණය වෙලා නැහැ. හබරාදුව පොලිසිය විමර්ශන කටයුතු සිදු කරනවා. මේ අතර ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු අවසන් කිරීමෙන් පසු පනවා ඇති නිහඬ කාල සීමාව උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන්ද පැමිණිලි ලැබී ඇති බව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක මංජුල ගජනායක මහතා පවසනවා. අපි ඊට අවධානයෙන් බලා සිටිනවා. මෙම කාල සීමාව තුළ සිදුවන ක්‍රියාවන් පිළිබඳව මේ වන විටත් මැතිවරණ කොමිෂන් සභාවට පැමිණිලි කොට තිබෙනවා. ඊයේ රාත්‍රියේ අපට වාර්තා වුණා මීගමුව ප්‍රදේශයේ තරා පිරිසක් එක්තරා දේශපාලන පක්ෂයකට අයත් පිරිසක් ඉරිදා පාසුකු ප්‍රහාරයේ කේන්ද්‍ර කරගනිමින් ජාතිවාදයට නැඹුරු වන ප්‍රචාරක පත්‍රිකා රාශියක් බෙදා හරිනු ලැබුවා. ඊට අදාළව සැකකරුවන් දෙදෙනෙක් පොලිසිය විසින් මේ වන විටත් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයේ මේ තාමත්ම ප්‍රකට රාජමහා විහාරය කේන්ද්‍ර කරගනිමින් යම් ආකාරයකට පත්‍රිකා බෙදා හැරීමක් සිදු වෙනවා. ඊට අදාළව එම විහාරස්ථානයේ අනුදැනුමු ඇතිව යම් ආකාරයකට මල් වර්ගයක් බෙදා හරිමින් වක්‍රාකාර මැතිවරණ ප්‍රවර්ධනයක් සිදු කරමින් පවතිනවා. මේ ආකාරයට ඊටාත්ම සටකඩපට සහ සූක්ෂම ආකාරයකට සමාජයේ වගකීම යුතු පුද්ගලයන් හා සංවිධාන පවා මැතිවරණ ප්‍රචාරයට යොමු වී තිබෙනවා. මෙතුලින් අපගේ මැතිවරණ ක්‍රියාවලිය යම් ආකාරයකට අභියෝගයකට හා තර්ජනයකට ලක් වෙනවා. නිසක වශයෙන්ම මේ පිළිබඳව දැනටමත් මැතිවරණ කොමිෂන් සභාවට අප පැමිණිලි කොට තිබෙනවා. නිහඬ කාල සීමාව තුළ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ මේ වන විට පැමිණිලි 8ක් පමණ ලැබී තිබෙනවා. මැතිවරණ ප්‍රචාරයේ නියැලීම වෙනුවෙන්
අපි දැක්කා මැසේජ් එකක් යනවා සියලුම පන්සල්වල දේවස්ථානවල කෝවිල්වල පල්ලිවල යාඥා පූජා බෝධි පූජා දේව මෙහෙයන් පවත්වන්න රටට යහපතක් වෙන්න කියලා තව කරුණු දෙයක් කිසිම වරදක් නැහැ නියමිත යාඥා දේව පූජා ඒ සේරම තියන් සෙත් පැතුමට කමක් නැහැ මේ චන්දර කලින් තියෙන ආගමික දේව මෙහෙයන්වල යාඥාවලදී අපි ඉල්ලා සිටිනවා ගරු පැවිදි උතුමන් වහන්සේලාගෙන් ඡන්දේ දෙන්නේ කාටද කියලා කියන්න එපා මේ අතර සජිත් ප්‍රේමදාස මහතාගේ කීර්තිනාමයට හානි වෙන මඩ පෝස්ටර් තොගයක් සම්බන්ධයෙන් මහනුවර පොලිසියට කළ පැමිණිල්ලකට අනුව එවැනි පෝස්ටර් තොගයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් කරන ලෙස පැමිණිල්ල ඉදිරිපත් කළ නාගරික සංවර්ධන අධිකාරී මධ්‍යම පළාත් අධ්‍යක්ෂ තුෂාර ස්වර්ණතිලක මහතා පොලිසියෙන් ඉල්ලා සිටි බවයි ඒ මහතා මාධ්‍ය හමුවේ කියා සිටියේ. ප්‍රධානම කාරණේ වෙලා තියෙන්නේ මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින සජිත් ප්‍රේමදාස මැතිතුමාට එරෙහිව යම්කිසි කණ්ඩායමක් විසින් මඩ පත්‍රිකා බෙදා හැරලා ඒ රට පුරා ඇලීමේ සූදානම පිළිබඳ අපිට තොරතුරක් ලැබුණා. මේ තොරතුරු පිළිබඳව සොයා බලද්දී මඩ පෝස්ටර් බෙදා හැරීම කරපු සමාගම පිළිබඳව අපිට සොයා ගැනීමට හැකියාව ලැබුණා. මේ ප්‍රථමයෙන් මම පෙන්වන්න කැමති මේ පෝස්ටරය මේ මගින් මම හිතන්නේ බලාපොරොත්තු වෙන්නේ යම්කිසි දේශපාලන වාසියක් ගන්න මේ මඩ ප්‍රචාරය කරන පෝස්ටරේ මැතිවරණ රාජකාරී සඳහා ලංගම බස් රථ 5500ක් පමණ යෙදවීමට ලංකා ගමනාගමන මණ්ඩලය පියවරගෙන තිබෙනවා. ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් විශේෂ බස් සේවා ක්‍රියාත්මක බවයි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ප්‍රධාන මෙහෙයුම් අධිකාරී නිහල් ඉදල්ආරච්චි මහතා ප්‍රකාශ කළේ. ජනාධිපතිවරණය වෙනුවෙන් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය හැටියට මැතිවරණ දෙපාර්තමේන්තුවටත් ශ්‍රී ලංකා පොලිසියටත් බස් රථ 1400කට ආසන්න ප්‍රමාණයක් අපි මේ වන විට මැතිවරණ කටයුතු වෙනුවෙන් වෙන් කළා තිනවා. පොලිස් නිලධාරීන් ප්‍රවාහනය කිරීමේ කටයුතු ඒකම සිදු වෙනවා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථවලින්. කොළඹ රාජකාරී කරන මගින් හට ඔවුන්ගේ ගම්බිම් බලා පිටත් වීම සඳහා අද සහ හෙට දිනේ විශේෂ බස් රථ සේවාවක් ක්‍රියාත්මක කරනවා. සාමාන්‍යයෙන් යොදවා ඇති බස් රථ වලට අමතරව අපි තවත් බස් රථ 150ක් අද සහ හෙට දිනේදී ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට මධ්‍යම බස් රථ කාර්යාලයේ පිටත් කර හැවීමට කටයුතු සූදානම් කළා තිනවා. මගේ අවශ්‍යතාවය සලකා බලා එම ප්‍රදේශ කරා බස් රථ පිටත් කරවීමට අදාළ නිලධාරීන් වෙත අපි උපදෙස් ලබා දෙලා තිනවා. මැතිවරණ කටයුතු අවසන් වී කොළඹ බලා පිටත් වීම සඳහා එම ප්‍රාදේශීය කළමනාකරුවන් වෙත උපදෙස් ලබා දීලා තිනවා. තම නගරවලින් අවශ්‍ය සේවාවන් කොළඹ බලා සලසන ලෙසට එයනෝ අපි බලාපොරොත්තු වෙනවා කිසිදු කරදරයකින් තොරව හැකි පරිදි මෙම සේවාවන් ලබා දීමට කටයුතු කිරීමට හැකි වේ කියලා. මේ කරුණු සියල්ල සැලකිල්ලට ගත්තාම අපේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ දෛනිකව බස් රථ 5500ක් පමණ අපි ධාවන කටයුතු වල නිරත වෙ තිබෙනවා. මෙතෙක් කල අනුගමනය කරපු ගමන් ගාසු තමයි අපි බස් රථ වල අය කිරීම සිදු කරනු ලබන්නේ. කිසිම අවස්ථාවකදී වැඩි මුදලක් ලබා නොදෙන ලෙස අපි මගින් ඉල්ලා සිටිනවා මේ අවස්ථාවේදී හෙට දිනේදී උදේවරුවේ තම ගමන් බිමන් සලසා ගන්නා ලෙසට මගේ අවශ්‍යතාවය අනුව පැය 24 පුරා ක්‍රියාත්මක වෙනවා. රොයල් පාක් ඝාතන නඩුවේ විත්තිකරුට ජනාධිපති සමාව ප්‍රදානය කිරීමට ගත් තීරණය අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙනවා. තවත් නඩු කීපයක් අධිකරණයේ හමුවේ කැඳවීමද අද සිදුවුණා. කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින කාන්තා අමාත්‍ය එකමුතුව නැමැති සංවිධානයයි මෙම පෙත්සම ගොනු කර ඇත්තේ. නීතිපතිවරයා ජනාධිපති සමාව ලැබූ දොන් ශාමන්ත ඇන්තනී ජයමා ඇතුළු පාර්ශව 10ක් වග උත්තරකරුවන් ලෙස නම් කර තිබෙනවා. 2005 වසරේ රාජකීය රොයල් පාක් නිවාස සංකීර්ණයේදී තම පෙම්වතිය වූ යුවන් ජොන්සන් නැමැති අමානුෂික ලෙස ඝාතනය කිරීමේ චෝදනාවටයි ශාමන්ත ඇන්තනී ජයමා නැමැත්තාට අභියාචනාධිකරණයේ මගින් මරණීය දඬුවම් ලබා දී තිබුණේ. සමර පුලිගේ විරාජ් රොෂාන් හෙවත් අලි රොෂාන් යන අයතුළු අට දිනකට එරෙහි ඉදිරි නීතිමය පියවර දෙසැම්බර් 2 වනදා අධිකරණයට දැනුම් දෙන ලෙස කොළඹ මහාධිකරණය නීතිපතිට නියෝග කළා. නීති විරෝධී ලෙස අලින් ළඟතපා ගැනීම අලි රොෂාන් ඇතුළු විත්තිකරුවන්ට එරෙහි චෝදනාවයි. මේ සම්බන්ධ නඩුවට එරෙහිව විත්තිකරුවන් ගොනු කර ඇති මූලික විරෝධතා පිළිගැනීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය තීරණය කළා. එබැවින් අධිචෝදනා සම්බන්ධයෙන් සංශෝධන ඉදිරිපත් කරන්නේද නැද්ද යන්න මීළඟ දින අධිකරණයට දැනුම් දෙන ලෙසයි නීතිපතිවරයාට දැනුම් දුන්නේ.
රුපියල් ලක්ෂ 355ක මුදලක් අලසක් වශයෙන් ලබා දීමේ සහ ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අවන්ගාඩ් සමාගමේ සභාපති නිශාංක සේනාධිපති සහ රක්නාලංකා සමාගමේ හිටපු සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් පාලිත ප්‍රාන්තු යන අයිටිරිව පවර ඇති නඩුවේ වැඩිදුර සාක්ෂි විමසීම පෙබ්‍රවාරි මාස 14 වනදාට කල් තිබීමට කොළඹ මහාධිකරණයේ අද නියෝග කළා. නිශාංක සේනාධිපති මහතා වෙනත් නඩුවක් සම්බන්ධයෙන් මෙවන විට රක්ෂිත බන්ධනාගාරගත කර සිටිනවා. අද චෝදනා 47කින් සමන්විත චෝදනා පත්‍රය විත්තිකරුවන් වෙත මීට පෙර බාර දෙනු ලැබුවා. මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයේ සඳහා පෙනී සිටින අයදුම් කරුවන්ට සිය අනන්‍යතාවය තහවුරු කිරීම සඳහා විභාග ප්‍රවේශ පත්‍රය සමග ජාතික හැඳුනුම්පත වළංගු විදේශ ගමන් බලපත්‍රය හෝ වළංගු රියදුරු බලපත්‍රය ඉදිරිපත් කළ යුතු බව විභාග කොමසාරිස් ජෙනරාල් බි සනත් පූජිත මහතා නිවේදනය කරනවා. විධිමත් අනන්‍යතා පත්‍රයක් නොමැති අපේක්ෂකින් සඳහා පුද්ගලික ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජෙනරාල්වරයා විසින් ඡායාරූපද සහිතව පෞද්ගලික දත්ත ඇතුළත් කර නිකුත් කළ ලිපියද පිළිගන්නා බවයි විභාග කොමසාරිස් ජෙනරාල්වරයා සඳහන් කරන්නේ. අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ලබන මාස 2 වෙනිදා සිට 12 වෙනිදා දක්වා දෙවිනපුර මධ්‍යස්ථාන 4987 ගදී පැවැත්වෙනවා. විභාග අපේක්ෂකින් 717008 දිනකු විභාගයට පෙනී සිටීමට නියමිත බවයි විභාග දෙපාර්තමේන්තු නිවේදනය කරන්නේ. දුම්රිය කාලසටහනේ සුළු වෙනස්කම් කීපයක් සිදු කර තිබෙනවා. දිනපතා පෙරවරු 5:55ට කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා දහවනේ කෙරෙන පොඩිමැණිකේ සීග්‍රගාමී දුම්රිය ලබන 25 වනදා සිට පෙරවරු 6:15ට ගමන් ආරම්භ කිරීමට නියමිතයි. සිකුරාදා දිනවල සවස 6:20ට කොළඹ කොටුවේ සිට මහනුවර දක්වා දහවනේ කෙරෙන නගරාන්තර සීග්‍රගාමී දුම්රිය ලබන 29 වනදා සිට ගමන් ආරම්භ කරන්නේ සවස 6:35ටයි. මේ අතර නව දුම්රිය ගමන් වාර දෙකක් සිදු කිරීමටද දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබෙනවා. එනු කොළඹ කොටුවේ සිට දිනපතා සවස 5:10ට මහනුවර දක්වා නව දුම්රියක් දහවනේට එක් කර තිබෙනවා. එම ගමන් වාරයේ දහවන කටයුතු ආරම්භ කෙරෙන්නේ ලබන 25 වනදා සිටයි. මේ අතර ලබන 26 වනදා සිට දිනපතා අලුයම 4:35ට මහනුවර දුම්රිය ස්ථානයේ සිට කොළඹ කොටුව දක්වා දුම්රියක් ගමන් ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. දැන් ව්‍යාපාරික පුවත්. බ්‍රෙඩ්ටොක් ආයතනයේ දසවන ශාඛාව කොළඹ ශැංග්‍රීලා හෝටලේ වන් ගෝල් ෆේස්සිදී විවෘත කෙරුණා. එම සමගමේ අධ්‍යක්ෂ සුනිල් විජේසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් දේශීය හා විදේශීය නව කෑම වට්ටෝරු වලට අනුව පිළියෙල කරන ලද ප්‍රණීත ආහාර වර්ග රසක් මිහිදී හඳුන්වා දුන්නා. එම මොහොතේම නිෂ්පාදනය කළ බ්‍රෙඩ්ටොක් ආහාර නිෂ්පාදන රසක නැවුම් රසය විඳ ගැනීමටද පාරිභෝගිකයින්ට මිහිදී අවස්ථාව උදා වුණා. බ්‍රෙඩ්ටොක් කාර්ය මණ්ඩලයේ ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. හරිත වන සංසදයේ 20 වන සංවත්සරයේ වෙනුවෙන් බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේදී උත්සවයක් පැවැත්වුණා. පරිසරය රැකගැනීමේ හා අඩුවාදැම්ලාභී පවුල්වල දරුවන්ගේ අධ්‍යාපනයේ ඉහළ නැන්වීමේ අරමුණෙන් ක්‍රියාත්මක කළ හරිත දරුවෝ අධ්‍යාපනික ශිෂ්‍යත්ව හඳුන්වා දීමද මෙහිදී සිදු කෙරුණා. හරිත වන සංසදයේ නිල වෙබ් අඩවිය එළිදැක්වීමටද කටයුතු කෙරුණා. එම සංසදයේ විධායක නිලධාරී හරින්ද්‍ර යසස් මහතා ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක් වුණා. සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ අලෙවි නියෝජිත මහත්ම මහත්මීන් වෙනුවෙන් සංවිධාන කරන DLB සත්කාර වෛද්‍ය කඳවුරු මාලාවේ නවවන කඳවුර පසුගියදා අම්පාරේදී පැවැත්වුණා. 400කට අධික අලෙවි නියෝජිතයන් පිරිසක් මේ සඳහා සහභාගී වුණා. වෛද්‍ය පරීක්ෂණ හා වෛද්‍ය උපදෙස් සමගින් ඖෂධ ලබා දීමටද කටයුතු කෙරුණා. සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති සේන සූර්යපිරිව මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. ITN ප්‍රවෘත්ති තුලින් අදට අපි සමු ගන්නවා. ඔබට සුබ රාත්‍රියක්. www.itnnews.lk